ඉපලෝකම රණජයපුර රණවිරු කම්මානයටත් දැඩි වනාලි තර්ජන එල්ල වී තිබෙනවා. මෙම කම්මානයේ පිහිටි රණජයපුර මහා විද්‍යාලයට වනාලේ 15 දිනකුවෙන් පමණ යුත් රංචුවක් ඊයේ රාත්‍රියේ කඩාවැදී ඇති බවයි වාර්තා වුණේ. එහිදී පාසලේ තිබූ වගාවන් සහ දේපළවලට වනාලේ හානි සිදු කර තිබුණේ මෙලෙසින්. ගම්මානයේ වටා අලිවැටක් ඉදිකර තිබුණත් එය සක්‍රීය මට්ටමේ නොතිබීම වනාලේ ගම්වැදීමට හේතුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මාස 4ක් තිස්සේ මේකට අලියනවා. අපේ දරුවෝගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ කිසිම ආරක්ෂාවක් දරුවන්ට ලැබෙන්නේ නැහැ. අපේ අලිවැටක් දාලා තියෙනවා. ඒ කියන්නේ කරන්ට් දාලා කිසිම දෙයක් නැහැ. ඊරෑ මේ අලි ඇවිල්ලා ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා මේ ඔක්කොම විනාශ කරගෙන දරුවෝ එනෝ උදේට එනෝ ක්‍රීඩා කරන්න එනෝ මේ දේවල් වලට ආම දරුවෝගේ ජීවිත වලට අවදානමත් 10 12 වෙනකොට මේ ක්‍රීඩා පිටියට එහා පැත්තේ ඉන්නවා. ඒ ක්‍රීඩා පිටියට එහා පැත්තේ ඉඳගෙන බැරි වෙලා හරි පුංචි ළමයි අලින්ට ආසයි. ගියා. ජීවිත නැති වුණා. කවුද වග කියන්නේ? අනුරාධපුර විල්පත්තුව රක්ෂිතයේ සිට පැමිණෙන වනාලින් නිසා මහවිලච්චිය ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි අසිරුතාවයකටයි. වී වගාව මෙන්ම බඩඉරිඟු උඳුවැණි ගොඩබෝග වගා කිරීම ඔවුන්ගේ ජීවනෝපායයි. නමුත් වනාලි තර්ජන හේතුවෙන් ඔවුන්ට සිය වගා කටයුතු පවා සිදු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ වාණ්ඩ තව මාස 3කින් විතර කඩන්න තියෙන මේ පොල්. ඒතර මේ වගේ විනාශයක් කරනවා කියන්නේ. ඒතර බඩිරිඟු වගාව, ගොයි වී වගාව, වට්ටක්ක සියලුම ආහාර නිෂ්පාදනය කරන්නේ මහවිලච්චිය මේ 385 උනාන ගාමසේක වශයෙන් ඉන්නේ සම්පූර්ණ ගොවියෝ. ඒතර මේ ගොවියන්ගේ දේවල් තමයි මේ නැති කරලා තියෙන්නේ. රජයෙන් දැනගන්න ඕනේ මේ විදුලි වැටවල් හරියට ගහලා දෙන්න. තනමල් විල කිවුල ආර ගම්මානයට කඩාවැදුණු වනාලි රංචුවක් වගා කර තිබූ භෝග වගාවන් රසක් විනාශ කර තිබුණා. විදුලි වැටක් නැතිවීම වනාලි ගම්වැදීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දැන් අපිට එපා වෙලා තියෙන්නේ ජීවත් වෙන්න කොහොමවම විදියන්නේ. කරන්ට් එක තිබුණ ඕකක් ගලවගෙන ගියා. ඊට පස්සේ දැන් අවිල් ඉවර වෙලා ඒක කිව්වන් අපිට හදලා දෙන්නේ අලුතෙන් හදනවයි කියලා කිව්ව කරන්ට් එක ඒක හදලා දෙන්නේ. කොච්චර කිව්වත් ඉතින් වැඩකුත් නැහැ. අපිට අලියට දෙන්නේ නැහැ. ඒරම කාලා තියෙන මත බලන ඔය පාරවල දිගේ යන්නක බලන්න මත දිගේ කැපිටාට රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.